ඉතින් ගොවිතැනින් අත්තාරින්න තම වෙන්නේ. ඉතින් මෙහෙම කිව්වා. ගොවිතැන් කෙරෙල්ල ඉතින් දැන් ඌරන්ගෙන් හානිය එක පැත්තක්. ඔව්. මගේ නම WD ආර්යදාස සෙන්නකෝන්ගම අවුලේගම. ඉතින් මම මේ බඩේරුම් කොටුවට මේ අලි පැනලා මේ පොඩි කරලා මේවා කරලා තියෙනවා. මට ඉතින් කෙරෙන්න ඕනේ ඉතින් මොකක් හරි මේකට ඉතින් අලි වටක් හරි මොනව හරි ගහලා ඉතින් මේ එන එක නවත්තලා දෙන්න තමයි ඉතින් කියන්නේ. ඔව් ඒ අලි වටක් හරි නැත්නම් මේ වෙන ඉතින් මොනව හරි විකල්පයක් අපිට කරලා දෙන්න කියලා. නැත්නම් ඉතින් අපිට ඉතින් මේ වගේ ඉඳගෙන රෑ 30 ඉතින් රෑ නිකුත් කරන්න බෑනේ. වයස කොහොමද දැන්? මට දැන් අවුරුදු 52ක් වෙනවා. මොකද දැන් කරලා තමයි ජීවත් වෙන්නේ හැමදාම. තමදම ගොඩ නගලා ඉවත් වෙන්නේ. එතකොට මේ දැන් ඔය කාලා හැමද? දැන් ඉතින් කෑවෙන තමයි මේ උදේ ආපු ගමන්නේ. උදේ ආපම වතුර ගහපනේ. ආ වතුර ගහනවා ඉතින් හැන්දෑවලා තමයි ගෙදර යන්නේ. ඒක හැන්දෑව තමයි කෑම ටිකක් කන්නේ. හැන්දෑව තමයි කෑම ටිකක් කන්නේ. ඉතින් අපිට මොකක් හරි ඉතින් කරලා දෙන්න තමයි කියන්නේ ඉතින් මේකට මොන හරි විකල්පයක්. දැන් ඉස්සෙල්ලා මොකද අර පොල්ගස් වල කතාවක් කිය දණු ලියන්න කන කතාවක් මොකද? පොල්ගස් වල දණු ලියන්න ඒවා කනවා ගෙදී ඉතින් ඔක්කොම ඉතින් මෙහෙ විනාශ කරනවා තමයි සතු. ඔව්. ඔව්. ඌරුත් ඉන්නවා කියලා කිව්වා. ඌරුත් ඉන්නවා. ඌරු කියන්නේ වල්ලූරු. වල්ලූරු දැන් මේක කෑල්ලක් කෑවා බඩේරිඟු. වල්ලූරු. මේ කියන්නේ සත්තුන්ගේ කරදරේ. සත්තුන්ගේ කරදරේ. එද අපිට මේ වටම වෙලා ඉන්නත් බෑනේ ඉතින්. පැයට ඉඳි මරනවා උදේ වැඩ කරනවා. වැඩ කරනවා. එහෙම තමයි ඉතින් කරන්නේ. අපේ පොල්ගස් තුනක් තමයි ඉතින් කල්ලා තියෙනවා. ඉතින් මේකට මොනවා හරි සහනයක් කරන්න ඕන. මේ මොන තල පොල්ද නැත්තම් වීදිච් එකක් තියෙනවා. පුදුින් ඩොන්න මෙන්න ගස් දෙකක් තියෙනවා කල්ලා. සාමාන්‍යයෙන් ඔය කීට වගේ දෙල් තියෙන්නේ 12 පහ වෙලා එකම මාත්‍රාවයි තමයි ඇහුණා. ඒක එකම මාත්‍රාවයි. ඒ කියන්නේ බල්ලු කරනවා වගේ ඇහුණාද? සතින්න නෑම දානවා. ආහ්. ඊ ඒවල මොකද කරේ? ඒක රෑ. රෑ ඉතින් ආවේ නෑ බය බෑනේ. ඒ කියන්නේ ගහයි කියලා. ඔව්. දහයට වගේ.